අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරු අනිද්‍රිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය බස් ගාස්තු වැඩි වෙන හැටි හෙට බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට ඉන්ධන එක රටම පැරලයිස් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උද්ඝෝෂකීන්ගේ අත්අඩංගුවේ විදේශ විනිමය උපයන ආයතනවල විදුලි බිල ඩොලර් වලින් ජනාධිපති ගෝඨාභය හා අගමැති රනිල් ගෙදර නෙමෙයි වෙන රටකටම යන්න ඉන්ධන මිල තීරණය කරන්නේ IOC එක නම් අයෝ කංචන ඔයා කොහොල්ල බබා වගේ අද ටෙලිවැකියෙන් දේශීය පුවත්වතයි මුලින්ම අවධානය වසරකටත් අඩු කාලයක් තුළ ඉන්ධන මිල 300කින් ඉහළ දැමු ලෝකයේ එකම රට බවට දැන් ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා ලංකාවට තෙල් දෙන්න ලෝකයේ සමාගම් 40ක්ම බැහැ කිව්වා මේ විදිහට අපේ රට ප්‍රතික්ෂේප වූ පළමු අවස්ථාවත් මෙයයි ඉන්ධන නැතිකම සහ අසීමිත අසාධාරණීය සහ නිඳිත ආකාරයට මිල ඉහළ දැමීම නිසා දැන් රටම ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා समस्त जन जीवितेम अद अकर्मण्य विमिन्ति बिनवा मुलु रटम पैरलाइज विमिन्ति बिनवा ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල දැන් වාර්තා වෙමින් තිබෙනවා වසරකටත් අඩු කාලයක් තුළ 300කින් ඉන්ධන මිල ඉහළ ගිහින් ඊටත් වඩා නරකම තත්ත්වය සතියක් පුරා එකම ඉන්ධන පොලිමේ තාම නතර වෙලා ඉන්න අසරණ මිනිස්සුන්ට සිද්ධ වෙලා තෙල් නැවක් ගෙන්න ගන්න සමාගම් 40ක් පමණ එක්ක සාකච්ඡා කරලා තියෙනවා නමුත් කවුරුත් අපට තෙල් දෙන්න බෑ කියලා පසුගිය ජනවාරි සිට තෙල් සැපයුම් කරුවන්ට ආම මුදල් ගෙවලා නැහැ ඩොලර් මිලියන 735ක් ගෙවන්න තියෙනවා එන්න තිබුණු නැවත් අත්පිට මුදල් ඉල්ලුවා ඒ තරමටම මේ රට දැන් අවිශ්වාසයි අතේ සතේ නැති හිඟන රටක් කියලා තෙල් සමාගම් කාර්යිනුත් තීන්දු කරලා ඉන්ධන ඇමති කංචනට අනුව නැවක් කෙන දිනිය කියන්නවත් හිතා ගන්නවත් බෑ නැති ඉන්ධන බෙදන්න ටෝකන් එකක් දෙන්න යනවා ටෝකන් දීලා ගෙදරටම කෝල් එකකුත් අරන් කියනවලු දැන් තෙල් ආවා එන්න ගහ ගන්න කියලා අද ටෝකන් එක ලැබුණොත් ලබන අවුරුද්දේ විතර දුරකථන ඇමතුමක් ඒවි එන්න තෙල් ගහ ගන්න කියලා මේ ඉන්ධන නැතිකම සහ මිල ඉහළ දැමීම නිසා බස් ගාස්තු 40කින් වැඩි වෙනවා වැඩි කරලවත් දුහන්න ඉන්ධන තියෙන්න ඕනේ නේද හෙට අනිද්දාට බස් ටිකත් මහපාරෙම ගාල් කරන්න වේවි ත්‍රිවිල් ටිකත් නතර වේවි පාසල් වෑන් රථ ගාන වැඩි කරන්න හදනවා ඒ කරලත් දුහන්න ඉන්ධන නැහැ මාළු සහ එළවලු ප්‍රවාහනයත් ඇන හිටින තැනකට දැන් රටපත් වෙමින් තිබෙනවා මේ කාටවත් වැඩි වූ මිලට හෝ ගන්න ඉන්ධන නැති නිසා ඉන්ධන නැතිකම සහ මිල ඉහළ යාම නිසා බිඳ වැටෙමින් තිබෙන සහ බිඳ වැටි ඇති ජන ජීවිතය පිළිබඳවයි මේ කතාව. මිල වැඩිවීම සම්බන්ධව මට කතා කරලා වැඩක් නැහැ. මේ වගේ බූරෝ උපාලනයක් තියෙන නිසා තමයි මෙහෙම සිද්ධියක් සිද්ධ වෙලා තියෙන්නේ. තෙල් මිල වැඩිවීමත් එක්ක ලොරි එනවා අඩුයි. ලොරි වල ගාස්තුත් වැඩි වෙලා නේ තියෙන්නේ. එන මිනිසුන්ට බඩු ගන්න එන්න විදියක් නැහැ තෙල් නැතිව. පාරිභෝගිකයෝ කාටද දෙකුණන්නේ? දැන් අපි ඇත්තටම කියනවා නම් ඉස්සර කරපු රස්සාව දැන් කරන්න බෑ. අපිටත් මේ වාල ගෙවල් වලට එලා ඉන්න තමයි වෙන්නේ. කිරි ටිකක් නැහැ. පිටි නැහැ. ලාම් තෙල් නැහැ. සෙඩ් වල මොකද මේ රටේ කරන්නේ? තෙල් නැත්නම් ඇන්න විදියක් නැහැ නේ. වතුර ලින්දුවන්න බෑනේ. ලෝකෙම තෙලේ වලින් තමයි. තෙල් ප්‍රශ්න නිසා ගොඩක් වෙලෙන්ද වෙන්නේ නැහැ. තොර මාළු වල නම් අඩාල වල තියෙන්නේ. මිනිසුන්ට මැරෙන්නයි වෙන්නේ මේකෙන් වෙන්නේ. මාළු ගත්තේ ඊ දෙල්ලෝ ගත්තේ රුපියල් 1800යි. අපි දුක් විඳිනවා ඒගොල්ලෝ සැප විඳිනවා නැද්ද? මිනිසුන්ගේ ජීවත් වෙන්න දෙයක් නැහැනේ. මේ මාළු ගණන් කියපම තෙල් තිබුණා නම් අන්න මාළු වෙනවා. තෙල් පස්සේ නිසා මිනිස්සු වෙන්නේ නැති නිසා මේ කඩේ මොඩක් මේ අඩාල වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තෙල් ප්‍රශ්නේ විසඳුනා නම් මාළු දිනා කඩේ ඕන තරම්. තෙල් ප්‍රශ්නේ විසඳුනා නම් රටේ ප්‍රශ්නේ ඉවරයි. මුන් මේ තෙල් අංගගෙන මුන් තෙල් නැහැ නෑ කියනවා. ගණන් වැඩි කරන්න නම් ගණන් වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් ජනතාවට මේවා ලබා දෙන්න ඕනේ. ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාවය පළ කර තිබෙනවා. දැනට ඇති මුදල් භාවිතා කර ඉන්ධන ආනයනයට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාවකදී
දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කර සැපයුම් කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතින් සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද පැවැත්වුණා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී. මෙහිදී ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාවය පළ කර තිබෙනවා. තෙල් සැපයුම යථාවත් කිරීම සඳහා මහ බැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබා දීමටත් මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබාගත නොහැකි වුවහොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මව් සමාගම් සමග සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා. ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඍජුව මැදිහත්ව ඉන්ධන සැපයන මව් සමාගම් ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය ඉන්ධන සැපයුම නියෝජිතයින් මෙහිදී පෙන්වා දී තිබෙනවා. එමෙන්ම දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනය කිරීමට පියවර ගන්නා බවද මෙම සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මෙතර රුසියානු තානාපති යූරි මැටේරි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබෙනවා. මෙහිදී තේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළඳාම්, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයා සහ රුසියානු තානාපතිවරයා අතර දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. රට පුරා ෂෙඩ්වල තෙල් නැහැ. ඒ තෙල් ගන්න මිනිස්සු පොලිමේ. තෙල් වෙනුවට ටෝකන් දෙනවා කියලා බලශක්තිය ඇමති කිව්ව නිසා දැන් ජනතාව ටෝකන් ගන්නත් දිගු පොලිම් වල බස් ගාස්තු සංශෝධනයට අදාළ අවසන් තීන්දුව හෙට දිනේ ගැනීමට නියමිතයි. ඉන්ධන මිලත් එක්ක බස් ගාස්තු වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. අන්තිමේදී ඒ බරත් නතර වෙන්නේ ජනතාවගේ කරපිට. මේ අතර අමතර කොටස් ලබා ගැනීමේ අර්බුදය හමුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දහවනේටත් කනකොකා අඬන්න පටන් අරන් බහාලුම් ප්‍රවාහන ගාස්තුත් අද රෑ ඉඳලා වැඩි වෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 10 වනදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළේ. අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුල අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යන්නටත් උදාහරණ වශයෙන් වරාය නැවුතොට සෞඛ්‍යාංශ අත්‍යවශ්‍ය ආහාර පාන බෙදෑරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනයේ යනාදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් හා පෙට්‍රල් ලබා දෙන අතර අනිකුත් සියලුම අංශ විසින් තම තමන්ගේ නිවෙස්වල සිට රාජකාරී කටයුතු කිරීමෙන් මේ දුෂ්කර අවස්ථාවේදී ඛනිජ තෙල් පරිභෝජනයේ සීමා කිරීම සඳහා අවශ්‍ය පියවරට සහාය වෙන ලෙස ඉල්ලා සිටිනවා. ජූලි මාස 10 වෙනි දින තෙක් අත්‍යවශ්‍ය සේවා පමණ පවත්වගෙන ගොස් අනිත් කටයුතු තාවකාලික වශයෙන් අත්හිට වීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන බවට කැබිනට් මණ්ඩලයේ තීරණය කළේ. රට පුරා ඉන්ධන පිරවුම් හල් ඉන්ධන නොමැති තත්ත්වයේ හමුවේ වසා දමා තිබෙනවා. ඒ අතර ඉන්ධන මිලත් ඊයේ සිට ඉහළ ගියා. ඒත් ජනතාව ඉන්ධන ලබා ගන්න තවමත් දිවාරය නොබලා පෝලිං වල මිනිසුන්ට දැන් කන්න බොන්නත් සිද්ධ වෙලා තියෙන්නේ මේ තෙල් පොලිම් වල ඉඳලයි. ඉන්ධන බෙදා හැරීම සීමා සහිත බැවින් අදත් පොලිමේ සිටීමෙන් පළක් නැති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. අපගේ ටැංකි රථ කරුවන් විශාල අකරතැබ්බයකට මුහුණ දෙනවා. මොකද ප්‍රවාහන කටයුතු කිරීමට නිසි ඇනුම් නොලැබීම හේතුවෙන් සාමාන්‍ය දිනයකදී ටැංකි රථ 350 400ක් ධාවනයේ යෙදුණා. මම හිතන්නේ අද ටැංකි රථ 100ක්වත් ධාවනයට එක් වෙයි කියලා මම හිතන්නේ. බොහොම සුළු ඉන්ධන සංචිත ප්‍රමාණයක් තියෙන්නේ. ඉන්ධන අර්බුදය විසඳන්න ඉන්ධන පිරවුම් හල් විකුණන්න හදන කතාවක් ගැන අද සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත හෙළි කළා. රටේ 115ක් තෙල් වෙළඳාම කරන IOC එක බල්ලව නටවනවා. ඒ කියන්නේ 185ක් තියෙන තෙල් සංස්ථාව රටේ ජනතාවම බලු කරලා ඉන්දියාවේ සමාගම්කට ගිහිල්ලා ජනතාවට ගස්සන IOC එක තෙල් සංස්ථායක සෙට් 50ක් ඉල්ලලා තියෙනවා. ඊට අමතරව සංස්ථාට අයිති නැති තවත් පිරුම්හල් 50ක් දෙන්න වෙලා. අද වෙන විට ඉන්දියාව ඉන්දියා IOC සමාගම අපෙන් ඩොලර් බිලියන 3කට වඩා 120ක ලාභිකුත් එක්ක ගසා කාලා තියෙනවා. මේ අන්‍ය අංක එක ಭಾರತ පෙට්‍රෝලියම් ලංකාවට එනවා. මේ අතර මෙරට පිරෝම් හල් විදේශ රටවලට ලබා දීම පිළිබඳව අමාත්‍යවරයා සිදු කර ප්‍රකාශයට විරෝධය පළ කරමින් සපුගස්කන්ධ පිරිපහදු සේවකීන් අද බලශක්ති අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
මෙම උද්ඝෝෂකින් පිරිස විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ මෝටර් රථය තුල සිර කර ඉන් පිටතට යාමට නොදී විරෝධතාකරුවන් රදවාගෙන සිටි බවටද තොරතුරු වාර්තා වෙනවා. ඉහළගිය ඉන්ධන මිලට සාපේක්ෂව අද මධ්‍යම රාත්‍රියේ සිට බහලුම් ප්‍රවාහන ගාස්තුද 10%කින් ඉහළ දමා තිබෙනවා. මේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ආනයන අපනයන ප්‍රවාහන කර්මාන්තයට දැඩිව එය බලපාලා තියෙනවා. විශේෂයෙන්ම රුපියල් 60කින් ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීමත් එක්ක අපිට ප්‍රවාහන ගාස්තු වැඩි නොකර බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයන අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තුව 10%කින් ඉහළ දැමීමක් සිද්ධ වෙනවා. ජූලි 1 වෙනිදා සිට වාර්ෂිකව සිදුවන බස් ගාස්තු සංශෝධනයට අදාළ සාකච්ඡා හෙට දිනේ පැවැත්වෙන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙවර බස් ගාස්තු සංශෝධනය 35%කින් පමණ ඉහළ දැමිය යුතු බවයි බස් සංගම් ඉල්ලා සිටියේ. බස් රථවලට අවශ්‍ය අමතර උපාංග පහසුකම් නැති තත්ත්වය හමුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා. මේ වසරම මැදවන විට ඇති වූ තත්ත්වය මත එම මුදලට ලංකා ගමනාගමන මණ්ඩලය වෙත භාණ්ඩ ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කරමින් ටයර් සපයන්නන්, බැටරි සපයන්නන් සහ අනෙකුත් භාණ්ඩ සපයන්නන් විසින් නිෂ්පාදන ලබා දීම නතර කරා. දැනට පවතින චක්‍රලේඛවල මේකට විසඳුමක් නැහැ. දිනපතා බස් රථ කීපයක් නතර වෙනවා මේ තත්ත්වයත් එක්ක. ඉන්ධන සහ ගෑස් අර්බුදයේ හමුවේ අපේ රටේ ජනතාව දිනෙන් දින දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. රටට ඉන්ධන හෝ ගෑස් ගේන්න රජයට මුදල් නැහැ. මෙවැනි වකවානුවකදී මෙරට භූමියේ අවශ්‍ය කැණීම් සිදු කර ගෑස් සහ බොරතෙල් ලබා ගැනීම සඳහා සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් මාර්ග සිතියමක් කඩිනමින් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම හෙට සිට ආරම්භ වන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ. විදුලි බල මණ්ඩලයේ එල්ලලා තිබුණු බිලියන 512ක පමණ පිරිවැය මත පදනම් වූ සංශෝධනය අපි අඩු කරනු ලැබුවා. බිලියන 65කින් පමණ අපෙන් ඉල්ලීමක් කළ තිබ්බේ දැනට තියෙන රුපියල් 16කට තියෙන ඒකකයේ විකුණුම් මිල 32.7 ගාණක් තමයි ඉල්ලලා තිබ්බේ. ඒ ප්‍රමාණය අපි 28ක් පමණ ප්‍රමාණයකට තමයි සීමා කරලා තියෙන්නේ. යුනිට් 30ට වඩා අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන ජනතාවට ඉස්සර අපි චාර්ජ් කරේ මාසෙ රුපියල් 30ක් වගේ. මේ ප්‍රමාණය 430 දක්වා වැඩි කරලා තිබ්බා CB එකෙන්. අපි මේ ප්‍රමාණය අඩු කරලා තියෙනවා රුපියල් 150කට. 30යි 60ත් අතර ඒකක පාවිච්චි කරන අයගේ ෆික්ස් රේට් එක රුපියල් 1100ට ප්‍රොපෝස් කළා තිබ්බ එක අපි අඩු කරලා තියෙනවා රුපියල් 300කට. 60ත් 90ත් අතර ප්‍රමාණය රුපියල් 1300ක් ප්‍රොපෝස් කළා තිබ්බ ප්‍රමාණය CB එක අපි අඩු කරලා තියෙනවා ඒක 450ට. ලංකාවේ හුඟක් ව්‍යාපාර විදේශ විනිමය මගින් ගනුදෙනු කරන අපි කොන්දේසියක් දාන මේ පාර ඩොලර් ආදායමක් ලබන ආයතන 60%කට වඩා තමන් ආදායම උපයනවා නම් ඩොලර් වලින් එයාලා බිල ගෙවන්න ඕන ඩොලර්ස් වලින්. ප්‍රොපෝස් කරනවා මේ ටැරිෆ් රිවිෂන් එකත් එක්කම මේක අන්බන්ඩල් කරන්න ඕන. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය රටක ශක්තිය බලශක්තියයි රටක ජාතික ආරක්ෂාව රැඳිලා තියෙන්නේ බලශක්තිය මතයි රටකට ඉන්ධන නැත්නම් රටකට විදුලිය නැත්නම් ඒ කියන්නේ ඒ රට ආපසු ගල් යුගයට ගමන් කරන රටක්ම විය යුතුයි අපේ රටේ පාලකීන් හිතන්නේ ජාතික ආරක්ෂාව කිව්වහම අඩියෙන් අඩිය මහපාරේ හමුදාව දාලා තියාගෙන ඉන්න එක කියලා මේ කපටි නරි රැළ තාම ඉන්නේ සිංහ වෙසින් ඊයේ ඉන්ධන නො මැති ඇමති කංචන කියූ සියලු කතා ඇතුලේ තිබුණු භයානකම ප්‍රකාශය එයා හංගල කිව්වේ වටේ ගිහින් කිව්වේ කංචන හදන්නේ අපවත් වටේ අරගෙන යන්න කතාව මේකයි තෙල් ගේන ආයතන දෙකයිනේ තාම තියෙන්නේ එකක් සිපෙට්කෝ එක ඒ කියන්නේ රජයේ ආයතනය අනික IOC එක ඉන්දියානු ඔයිල් සමාගම අපි ගාව තෙල් නැහැ කවුරුත් ණයට දෙන්නෙත් නැහැ ඇයිති ණය ගෙවන්නේ නැති නිසා කවුද ණයට දෙන්නේ නමුත් ඉන්දියානු ඔයිල් තිබුණා ඒ කියන්නේ IOC එකේ තෙල් තිබුණා කංචන ගිහින් එයාටත් තෙල් ටිකක් ඉල්ලගත්තා ඒ කියන්නේ සිපෙට්කෝ එකට ඉල්ලුවා
කොහොමද ඉන්දිය ඔයිල් සමාගමේ පාට් එක දෙන්න පුළුවන්? හැබැයි ගාන වැඩි කරනවා නම් විතරයි දෙන්නේ. කංචන පූස් පැටිය වගේ ඥාව් කියලා හා කිව්වලු. අහන්නකෝ කංචනගේ වචන වලින්ම. අපි ලංකා IOC සමාගමත් එක්ක මම ඊයේ සාකච්ඡා කරා. පෙට්‍රල් සංචිත ඔවුන් සතු දින සංචිත වලින් ඔවුන්ගේ පිරුම් හල් වලට ඔවුන් ඊයේ නිකුත් කරන්න ආරම්භ කරන බව කිව්වා. නමුත් ඔවුන්ට ගැටලුවක් තිබුණා මිල පිළිබඳව. මොකද අපි මිල සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙලා තිබුණේ හැම මාසෙකම හෝ සති දෙකකට වතාවක්. එතර මාසෙ පිරෙන්න තිබුණේ 23 වෙනිදා. නමුත් අපි ඉන්ධන නොමැති නිසා ඒ මිල ගණන් සංශෝධනය ගියේ නැහැ. අපි දෙගොල්ලම කතා කරගත්තේ 24 වෙනිදා බලාපොරොත්තු වෙච්ච නැව ආවට පස්සේ මිල ගණන් සංශෝධනය සිදු කරමු කියලා. නමුත් අපිට ඊයේ රාත්‍රී අපිට වෙන කරන්න විකල්පයක් තිබුණ නැහැ. ඉන්දියන් අයවනුසි සමාගමෙත් අපෙත් තිබෙන තොග අලවි කිරීම සඳහා මේ මිල සංශෝධනය කළ යුතුව තිබුණා. කංචන හරියට මේ බලහත්කාරයෙන් පුප්පපු පොට්ටුවක් වගේ කියලයි අද ටෙලිවැකියෙන් ලියන්න වෙන්නෙම. දැන් ඇත්තටම මේ තමයි ඉන්දියානු හයිය. දැන් අපට වෙමින් තිබෙන විනාශය ඉන්දියානු ඔයිල් සමාගම දැනටමත් අධික ලාභ ලබන ආයතනයක්. සිපෙට්කෝ එකටත් පෙට්‍රල් ඩීසල් විකුණලා දැන් ලාභයිලුනේ. පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 15.57ක් සිපෙට්කෝ එකට ලාභයිලු. පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 68.61ක් ලාභයිලු. දැන් සමහර ෂෙඩ් වල ගහන්න තරමක් ගහන්නෙම 95නේ. මොකෝ අපි දන්නවද 95යි 92යි හොයාගන්න? බීලා බලන්නේ ඇයි නේද? ඒකත් වෙනමම කූට බිස්නස් එකක් වෙලා. ඒ කියන්නේ 95මයි ගේන්නේ, ගහන්නෙත් 95මයි. ඩීසල් ලීටරයකින් රුපියල් 8.52ක් තාම පාඩුයිලු. නමුත් සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 20.21ක් ලාභයිලු. මේ සිපෙට්කෝ එකටනේ ඔය දැන් වහලා දාන්න හදන හැමදාම පාඩු ලැබපු රාජ්‍ය ආයතනයනේ නේද? ඒකටත් ලාභයි. පාඩු ලැබන සිපෙට්කෝ එකටත් එහෙම ලාභයි නම් දිගටම ලාභ ලැබමින් සිටි IOC හෙවත් ඉන්දියානු ඔයිල් සමාගමට දැන් කොහොම ලාභයක් ඇද්ද? අපි හූරගෙන කාලා හරි කමක් නැහැ. ඉන්ධන ටික පෝලිම් නැතුව බෙදහල්ලාකෝ. ඒකත් නැහැ. හිඟේ තියාගෙන ජනතාවගේ අවශ්‍යතාවය බිල්ලට අරගෙන මේ තක්කඩි රටේ තියෙන ඉතිරි රුපියල් ටිකත් හූරගෙන කන්න හදනවා. ඒ මදිවට කංචන කියන ඉන්දන බබා අර කොහොල්ල බබා වගේ හතර අතේ බොරු කියන්න ගිහිල්ලා හැම තැනම අලෝගෙන අනාගෙන. ඇත්තම කතාව මේ හදන්නේ රටේ ඉන්දන බෙදාහැරීමේ ඒකාධිකාරිය මේ ඉන්දියානු සමාගම් අතට පත් කිරීම කියලාමයි අපට නම් කියන්න තියෙන්නේ. බැලූ බැල්මට පේන්න තියෙන්නේ ඒකයි. දැන් කටාර් වලටයි රුසියාවටයි යනවා තෙල් දෙනවද කියලා අහන්න. අඩියටම තෙල් හිඳිලා සතියක් දෙකක් රටම පැරලා ඉස්සලා අංශභාගේ හැදෙනකන් ඉඳලා තමයි මේ උන්දලට තෙල් අහන්න යන්න මතක් වුනේ. මොනතරම් කාර්යක්ෂම ආණ්ඩුවක්ද නේද? මොනතරම් කාර්යක්ෂම මැතිඅමතුරු කණ්ඩායමක්ද නේද? ඇත්තටම දැන් අපේ රටේ ඩොලර් ඇත්තෙම නැද්ද? මේක තමයි බරපතලම ප්‍රශ්නේ අපට අහන්න තියෙන. ඒ කියන්නේ ඉන්ධන නැවක් දෙකක් අරගන්න තරම්වත් ඩොලර් නැද්ද? එක ඉන්ධන නැවකට ඇමරිකානු ඩොලර් මිලියන 40ක් 42ක් ඔය අතර වාරේ ගාණක් ගෙවන්න ඕනේ. දැන් අඩුම ගානේ මේ ඩොලර් ටිකවත් එන්නේ නැද්ද? ඒ කියන්නේ විදේශ ප්‍රේෂණ නැත්නම් විදේශ ශ්‍රමිකයින්ගෙන් සත පහක්වත් සත නෙමෙයි වැරදුනා ඩොලරයක්වත් එන්නේ නැද්ද? අපනයන වලින් ඩොලර් එන්නෙම නැද්ද? තේ මැණික් ඇඟලුම් කුළුබඩු ආදී කිසිම දෙයක් පිටරට යන්නේ නැද්ද? ඩොලර් එන්නෙම නැද්ද? මේ ප්‍රශ්නයට මහ බැංකු වහාම පිළිතුරු දිය යුතුයි. සංචාරකීම් නම් අඩු ඇති. අගමැති රනිල් අර ජාත්‍යන්තර මාධ්‍යකට කියූ පරිදි දැන් ඕනෙම සංචාරකයෙකුට ඇවිල්ලා ගෝටගෝගමට වෙලා කොඩිවනන්න පුළුවන්ලු. ගෝටගෝ හෝම් කියාගෙන ගෝටගෝ හෝම් කියලා කොඩිවනවන ඉන්න තරම් මොලේ අමාරු හැදුණු විදේශ සංචාරකින් ඉන්න විදියක් නම් නැහැ. නමුත් ඔය එන සංචාරකින් ටික දෙනා හරි ඩොලර් ගේනවනේ. එතකොට ඇත්තටම මාසයකට ඩොලර් මිලියන 400ක්-500ක්වත් හොයාගන්න බැරි තරමටම ඩොලර් ආදායම වැටිලාද? ඒකට මහ බැංකුව ඇත්තටම උත්තර දිය යුතුයි. තෙල් නැව් දෙක තුනක්වත් ගෙන්න ගන්න බැරි තරමට මේ රටේ ඩොලර් ලැබීම සීරෝ වුණේ, බින්දුවට වැටුනේ කොහොමද කියලා වගකිව යුත්තන් වහා රටට හෙලිදරව් කළ යුතුයි. එහෙම නැත්නම් අපට සිද්ධ වෙනවා ඔය කොයි කවුරු කවුරු ගැනත් ගොල්ෆ් ගගහ ඉන්නේවත් ඉස්සරහට කියන්න. එහෙම නැත්නම් මේ ක්‍රියාත්මක වෙන්නේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් කියලායි අපට කියන්න සිද්ධ වෙන්නේ. ඉන්ධන හිඟය හදලා
මිලත් හිතූ හිතූ ගානට ඉහළ දාන්න ඉඩ දීලා ඉන්දියාවට සමස්ත බලශක්ති පාලනයම බාර දෙන්නද හදන්නේ ඇත්තටම දෙන්න නම් යන්නේ කෙලින් කියන්න එහෙම වුණොත් ඉන්දියන් රුපියල් ටිකක් හරි හොයාගන්න බැරියයි අර තූත්ති කුඩිය හිඟන්නට කියලා පෝස්ට් කරලා හරි ගෙන්න ගන්න වෙනවා දැන් මම රටට ඇත්ත කියන්න කංචන තවත් බොරු කියක ඉන්න එපා ඇත්තම කිව්වොත් අප නිරන්තරයෙන්ම කියන පරිදි මේ රටට ආදරේ මිනිස්සු අත නෙවෙයි දැන් මේ රටේ පාලනේ තියෙන්නේ රනිල් ආදරේ රාජපක්ෂට රාජපක්ෂලා ආදරේ ඩොලර් වලටයි රත්රන් වලටයි කොහොම හරි බලේ තියාගන්නයි රාජපක්ෂලගේ ඊළඟ ආදරේ තියෙන්නේ ඔය පැත්ත මාරු කරලා ජාති ආගම රටේ ආර්ථිකය ගොඩ ගන්න හදන මාර ජාති මාමක ජාති හිතයිෂී කට්ටිය ඉන්නවා නේද මනුෂලා හරින්ලා නිමල් සිරිපාල්ලා සුසිල්ලා විජේදාසලා අමරවීරලා ඇත්තටම බල ලෝභී මිසක් වෙන කවුරුත් නෙමෙයි මාළුන්ට ජලය නැතුව ඉන්න බෑ වගේ ඔය උන්නහැලගේ ඉතිහාසය අරන් බලන්නකෝ බලය නැතුව ඉන්න බෑ දැන් තවත් 20ක් 25ක් විතර මැති ඇමතිකම් ගන්න අද හෙටම පණින්න බලාගෙන ඉන්නවලු ඒ කියන්නේ පැත්ත මාරු කරන්න පපුවට ගහගෙන ජාතිය ආරක්ෂා කරන්න ඕනේ රටේ මිනිස්සුන්ගේ දුප්පත්කම නැති කරන්න ඕනේ අපේ රටේ මිනිස්සුන්ට එහෙම මැරෙන්න දෙන්න බෑ කියලා අද හෙට තව 10ක් 15ක් පපුවට ගහගෙන පැත්ත පයින්නෝ ෂුවර් එකටම බලාගෙන ඉන්න හරිද ඇත්තටම අපට ආදරේ නම් ඔය කට්ටියම පින් සිද්ද වෙයි ගෙදර යා යුතුයි අලුත් පරපුරකට රට දෙන්න මොකද ඔය අය ඔයිට ඉස්සලා විවිධ තනතුරු දනමින් විවිධ සෙල්ලම් දාපු අය කරපු මෙලෝ දානයක් නෑ මේ රටට අප මුල සිටම නිරන්තරයෙන්ම කියන්නේ මේ රටේ ඩොලර් අර්බුදේ ඉබේ ඇති වුණේ නෑ කියලාමයි ඩොලර් නිකන් වාෂ්ප වුණෙත් නෑ අප මීට පෙරත් කිව්වා මේ රටෙන් ඩොලර් බිලියන 19ක් 20ක්වත් අඩුම ගානේ නීති විරෝධී විදියට කොහේ හරි පිට වෙලා තියෙනවෝ කියලා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයෙක් කියන විදිහට නම් මේ ප්‍රමාණය ඩොලර් බිලියන 40ක් 45ක් විතර වෙනවලු. අහලා බලන්නකෝ වාසුගේ මේ කතාව. ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝට් එකේ කියනවා 2009 ඉඳලා 2016 වෙනකොට ලංකාවෙන් අයතා පරිදි ඩොලර් බිලියන 45ක් පිට වෙලා තියෙනවායි කිය. ඉතින් මේ අයතා පරිදි පිට වෙන විශාල මුදල් සම්භාරය අපි රටේ ඉතුරු කරගත්තොත් අපට ඩොලර් ප්‍රශ්නයන්නේ මේ ඩොලර් ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ජාවා රංකාරීන්ට ඕන හැටියට මේ රටේ තමන්ගේ කටයුතු කරගන්නට ඉඩ දීලා ආණ්ඩුව ඒවායේ පංගුකාරයෝ වෙලා තියෙන ආණ්ඩුවේ අය ඒවායේ පංගු බෙදාගෙන තියෙනවා මෙන්න මේ නිසයි මේක වෙලා තියෙන්නේ අපට ඕනේ අවංකව සේවය කරන විධායකයක් ඒ වගේම ඒ විධායකයේ අවංකභාවය ප්‍රශ්නයට ලක් වෙනවා නම් එය පරීක්ෂණයට ලක් කරන ක්‍රමවේදයක් අපි දන්නවා කෝප් එකේ කෝපයකේ අධ්‍යයන බලය මීට වඩා බලවත් කරන්න ඕන ඒ පිළිබඳව වගකිවිය යුතු හැමතිවරුන් ගැන අවශ්‍ය පරීක්ෂණ කිරීම දක්වා එවැනි බලතලයක් අපි ඉදිරි කාලයේදී කෝප් එකට ලබා දීමට කෝපයකට ලබා දීමට ක්‍රියා කළ යුතුයි දැන් එකක් ඉතා පැහැදිලි ඒ ඩොලර් අර්බුදය මෙරට නින්දිත හොර දූෂිත දේශපාලන නඩේ විසින් විශේෂයෙන් රාජපක්ෂ පවුලට සම්බන්ධ අයගේ එකමුතුකමෙන් නිර්මාණය වූවා කියලා මොනවා කරන්නත් පෙර රනිල් ඔයත් ගෝඨාභය ඔයත් දැන් ගෙදර නෙමෙයි රටෙත් නොඉඳ යා යුතුයි කියලයි අද ටෙලිවැකිය මතක් කරන්නේ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමට පසුගියදා ඔහු යලිත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටියා එහිදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය වුණා ලියුම මං කියවල බැලුවහම මට තේරුණා මේ ලියුමේ තියෙනවට වඩා වැඩි යමක් මෙතන කියවිලා තියෙනවා සාකච්ඡාවේදී මං ඇසියුම් කරා ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ආපු ප්‍රොපෝසල් එකක් රාජ්‍ය නායකයන් දෙදෙනා අතර ඇතිවෙච්ච බයිලැටරල් ඩිස්කෂන් එකක් ඒක මං ඇසියුම් කරේ සාකච්ඡාවෙන් අලංකාර වීමක් වුණා මෙතනදී ඒක එක මූලික වශයෙන් මම ගැන ලැජ්ජා වෙනවා එහෙම දෙයක් මගේ කැරියර් එකේ විලා නැහැ මම ඔබතුමාටත් කිව්වා අපි අමතුමා මාර්ගයෙන් කිව්වා මේ කෝප් මීටින් එක කල් දෙන්න කියලා මට දවසක් දෙකක් ඒ දෙන්න කියලා ඉල්ලුවේ මම ඒ වෙනකොට බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තිබුණා 12 මාර පහු වෙනකොට කෑමක් නැහැ ඔවත් එක්ක හැබැයි එදා දෙකම ආරුණේ නැහැ අපි ඒ වැඩ ඉවර වෙන්න නේද මම දෙකම ආර පැන්නා ඒ සාකච්ඡාවේ මතුවෙච්ච කරුණු වලින් මම ඇසුම් කරපු සිද්ධිය ඊට එහාට ගිහිල්ලා ප්‍රකාශ වුණා එච්චරයි වුණේ දැන් ඔබතුමා කියන කියනවා ජනාධිපතිතුමා ඔබතුමාට උපදෙස් දුන්න මේක අදාණ සමාගම දෙන්න කියලා. මේ සාකච්ඡාවේ ප්‍රතිපලයක් වශයෙන් මම අයි ඇසියුම් කියලා. මම ඇසියුම් කරා කියලා. ජොයින්ට් ඉන්ස්පෙක්ෂන් එක කරේ 2021 ඔක්තෝබර් 25 වෙනිදා. අරේන්ජ් කරේ ජනාධිපති කාර්යාලයෙන්. ඒ අනුව
කොහෙද ඉන්ස්පෙක්ෂන් එක කරේ මනා මනාවල් රයිට් ඊට පස්සෙන්ද අගමැති කාර්යාලයේදී අගමැතිතුමා සාකච්ඡා කරනවා කොහොම මේක අදානි සමාගම සම්බන්ධයෙන් මේකට අවශ්‍ය පියවර ගන්න කියලා කිසිම රාජ්‍ය නායකයෙක් ලිඛිතව එවන්නේ නැහැ මේක දෙන්න කියලා දැන් ඉන්ස්පෙක්ෂන් මිනිට් එකක් හරි මොකක් හරි තිබුණාද ඔගෙ නැද්ද නෑ නෑ එකක්වත් නෑ ඒකයි මම කිව්වේ මම සාකච්ඡා යනවා මිසක් ලිඛිතව කිසි තොරතුරක් නෑ මේ ව්‍යාපෘතිය කරන්න කියලා බලපෑමක් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ඔබතුමාට එවැනි බලපෑමක් කරාද සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් නිලධාරියෙකුට දෙන්නේ නියෝග ඇසියුම් කියන එක විග්‍රහ කරන්න ගිහිල්ලා තමයි මේ පටලැවිල්ල වුනේ මම මගේ ස්ථාවරයේ ඉන්නවා මගෙන් පිට වෙච්ච වචන දෙකක් තියෙනවා ඒක අන්ප්‍රොෆෙෂනල් සත්‍ය නෙවී කියලා කිව්වා රයිට් රයිට් සත්‍ය නෙවී අදාන්නේ තෝරගන්නේ කියලා ඉන්දියාවෙන් කියලා නැහැ කියලා ඉන්දියාව ඍජුවම කියනවා රයිට් අගමැතිතුමා කිව්වනම් මේක තෝරගන්න කියලා දැන් එහෙම එකක් මෙතන නැහැ නේද මේ තියෙන්නේ අදානි තෝරගන්න කියලා මේ තියෙන්නේ එතකොට ෆර්ඩිනෑන්ඩෝ මහත්මයා කෙලින්ම කියනවා අගමැතිතුමා කිව්වා කියලා අදානි කියන කම්පැනිය ඉන්දියානු රජයේ නොමිනේටඩ් කම්පැනිය හැටියට බාරගන්න කියලා මේකේ කිසිම තැනක මම කියලා නැහැ රික්වෙස්ට් කියන එක කියලාත් නැහැ මේ ට්‍රෙෂරි එකට ආපු ලියුමේ පිටපතක් ජනාධිපති ලේකම්ට නැහැ ඒක රයිට් එක පැහැදිලි මේ ජනාධිපතිවරයා දන්නේ නැහැ මේම ඔබතුමා මේ කියන එක පිළිබඳ ජනාධිපතිවරයා දන්නේ නැහැ කඩිනමින් වැඩ කරගන්න ගියාම ලේකම්ට පිටපත් දාලා යවනවා ඒවත් නන්ත තියෙනවා එහෙම තමයි සාමාන්‍යයෙන් අද රට වැඩ සිද්ධ වෙන්නේ සමහර ඒවා දාන්නම කවදාවත් එන්නේ නැහැ මේවා දෙන්නේ වෙන වෙනත් නියෝගත් එක්කනේ එන්නේ මේ ඉක්මනට කරන්න කියන එක හැබැයි ඔබතුමා කියන්නේ ඊටත් වඩා බරපතල ප්‍රකාශයක් ඒ කියන්නේ විදුලි බල අමාත්‍යාංශය පැත්තකින් තියලා හරි ඊට වඩා උඩින් ආව ඩිරෙක්ටිව් එකක් විදිහට මේක යන්න ඕන කියන එක වායකක් කියන්නේ එහෙමද කියන්නේ දැනුනොත්දේම කියලා දැනුනොත්දේම මම ඒක ඉක්මනට කරන්න පර්ණන් මම හරි ඒක පැහැදිලි පැහැදිලි අදහස මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ එතෙන්දි කතා කරනකොට මං කිව්වා මේවා මෙහෙම කරන්න බෑ රජයේ නිලධාරියෙක් වශයෙන් මගේ යුතුකමක් තමයි රජයේ නීතිය මොකද කියලා පෙන්නන ඒ හින්දා මේවා ගවමුතු ගවමුට වෙන්න ඕන කියලා ඒකට තමයි නෑ ඉතින් මේක රෙකග්නයිස් කරන්න කියලා ඒ විදිහට ඒ කියන්නේ මේකේ වැඩේ කරගෙන යන්න කියන එකද නැද්ද අපි ඒවට සාමාන්‍යයෙන් කියන්නේ ඩිටෙක්ටිව්ස් කියලා ඒකේ සිංහල වචනේ විධානයද කියන්නේ විධානයක් එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුවදායි රාත්‍රිය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.